ඇත්තම කියනවා නම් විදර්ශනාව නිවන් දකින්න පුළුවන් ක්‍රම හයක් තියෙනවානේ අංගුත්තර නිකාය අටුවාව හැටියෙ නිවන් දකින්නට පුළුවන් මාර්ග හයක් තියෙනවා. ඒ කියන්නේ කරන් නිවන් දකින්න පුළුවන් මාර්ග හයක් කියන එක අදහස් කරේ සතිපට්ඨාන හයක් එහෙම කියප එකක් නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ කියලා තිනවා නීවරණයන් උපදින්නේ මේ නිසා නීවරණයන් ප්‍රහාණය කරන්න ඕනේ මෙසේ කියලා ප්‍රතිපදා දීලා තියෙනවා. ඒකෙදි දැන් කියලා තිනවා උජුපටිපක්ක වශයෙන් කෙලින්ම ප්‍රතිවිරුද්ධ වශයෙන් කාමරාගේ ප්‍රහාණය කරන්න අසුබය. මා ද්වේෂය ප්‍රහාණය කරන්න මෛත්‍රිය. තීන මිද්දේ ප්‍රහාණය කරන්න වීරිය. ඔහොමම දීලා තිනවා ප්‍රතිපක්ෂ වශයෙන්. නමුත් මේක ප්‍රායෝගිකව කරන්න ගියාම ලොකු අපහසුකම් එනවා. ඒතකොට විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා ආරමුණු කරගෙන අර්ථකථාචාරීන් වහන්සේලා දීලා තිනවා මහා විහාර සම්ප්‍රදායයි විශේෂ උපකාරක ක්‍රමයක්. ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ ජීවිතයක් ගත කරනකොට ඒ ජීවිතයේ සිදු කරන ක්‍රියා අනුව අපිට පුළුවන් නිවන් මාර්ගයේ යන්නට. ඒකෙන් අදහස් කරන්නේ යම් යම් ක්‍රියා સિદ્ધ කරනවා උන්වහන්සේගේ ජීවිතයේ මූලික ලෙස. හැබැයි දවසකට කොටසක් විදර්ශනාව ළඟ. ඒක නේ විස්තර කරන්නම් ඒ කියන් යද්දි පළවෙනි එක තමයි වත්ත ශීර්ෂයෙන් නිවන් දැකීම. වත්ත ශීර්ෂයෙන් නිවන් දකින්නවා කියලා කියන්නේ මේක ඉතා වැදගත් නිසා මම මේ පොඩ්ඩක් විස්තර කරන්න විනාඩි කීපයක් අරගෙන. වත්ත ශීර්ෂයෙන් නිවන් දකින්නවා කියන්නේ මිලක්කතිස්ස ස්වාමීන් වහන්සේ කතාව අහලා තියෙනවා. මිලක්කතිස්ස ස්වාමීන් වහන්සේ වැද්දෙක් වෙලා ඉඳලා මහාන වෙලා වස් පහ ගත කරලා ගුරුවරයා ළඟට ගිහිල්ලා ඇහුවා මොකද්ද මං කළ යුත්තේ. ඒ සුභ ග්‍රන්ථ දෝරයයි විදර්ශනා දෝරයයි කියලා දොර දෙකක් තියෙනවා. ඒ දෙකේ විස්තර කරාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කියනවා අනේ ස්වාමීනි මම ගොඩක් වයසට ගිහිල්ලා සසර බය දැකලා මහන්නේ මට ග්‍රන්ථ දෝරේ කරන්න බෑ මම විදර්ශනා දෝරේ වඩන්නම්. ඒ වෙලාවේදී රහතන් වහන්සේ කෙනෙක් කියලා සඳහන් වෙන්නේ පොඩ්ඩක් මයික් එකක් ඔන් වෙලා මං හිතන්නේ සද්ද ඇහෙනවා නිතර. ඉතින් උන්වහන්සේ කියනවා ශිෂ්‍යයාට මිලක්කතිස්ස ස්වාමීන් වහන්සේට ඔබ නිතරම සංඝයාගේ වත් කරන්න. එතකොට ඒ ස්වාමීන් වහන්සේට දීලා රහතන් වහන්සේට දෙන්නේ මේ ආවාදය සම්පූර්ණයෙන් වත් කරනවා. ඉතින් එක පන්සලක එක දවසක් වත් කරනවා සම්පූර්ණයෙන් මුළු පන්සලම අතු ගානවා. ඊළඟ දවසේ තව පන්සලකට යනවා. කතරගම වෙහෙර ඊට පස්සේ තිස්ස මහාරාමය සිතුල්පව්ව මේ වගේ බාරයෙන් මාලට ගිහිල්ලා නිතරම වත් කරනවා. හැබැයි උපදේශය තමයි වත් නොකරන අවස්ථාවල රාත්‍රියේදී කසින භාවනා විදර්ශනා භාවනා වගේ විවේක වෙලාවයි වඩන්නට ඕනේ. එහෙම වඩාගෙන ගිහිල්ලා මොකද වත් කරනකොට වත් කරනවනේ හිතන්නේ හැමතිස්සෙම සංඝයාගේ පිරිසුදු කිරීමක් උපකාර කිරීමක් කුසලසිත වර්ධනය වෙන්නේ. ඒ කුසලසිත කුසලසිතෙන් නීවරණ යටපත් වෙනවා. ඊළඟට ඒ පදනමේ ඉඳලා ඒ කරපු වත් පිළිවෙත් සියල්ලක් විදර්ශනාවට ලංවනවා. ඒක තුලින් උන්වහන්සේ අන්තිමට අරිහත්ත්වේ සාක්ෂාත් කරනවා. දෙවැනි ශීර්ෂය තමයි දුතංග ශීර්ෂයෙන් කියන්නේ සමහර ස්වාමීන් වහන්සේලා දුතංග කියන කොටස් නිතර ප්‍රගුණ කරනවා. දුතංග වඩනවා කියන එක ලේසි නැහැ. ඒ සඳහා ලොකු වෙහෙසක් දරන්නට ඕනේ. දේවල් සිද්ධ කරගන්නට ඕනේ. එහෙනම් හිතන තරම් ඒක ලේසි නැහැ. ඒක ලොකු සමහරට වායාමයක් ගන්න. දුතංග රකින්න ස්වාමීන් වහන්සේලා දන්නවා. ඒක සඳහා යම් කැපකිරීම කරන්නට ඕනේ. සහ ඒක ආරක්ෂා කරන්න නිතර හිත යොදලා තියෙනවා. ඊට අමතරව තමන්ට ලැබෙන හැම අවස්ථාවෙම විදර්ශනා නෝන නිවන් දැකීමක් නැහැ. ඒ නිසා ලැබෙන අවස්ථාව විදර්ශනා කරනවා මූලික කෘත්‍ය තමයි දුතංග ශීර්ෂය දුතංග ආරක්ෂා කිරීම. මහා සීව කියන මහරහතන් වහන්සේගේ අරිහත්ත්වය ගැන කියන්නේ දුතංග ශීර්ෂයෙන් නිවන් දැක කිරීම. තුන්වෙනි එක තමයි ග්‍රන්ථ ශීර්ෂයෙන් කියලා කියන්නේ ධර්මයේ ඉගෙන ගන්නවා, ධර්මයේ කටපාඩම් කරනවා, ධර්මයේ උගන්වනවා, දවසම මේ විදිහට ගත කරනවා. ඒකට කෙලෙස් උපදින්නේ නැහැ. කෙලෙස් යටපත් වෙනවා. ඊළඟට ලැබෙන විවායකයේදී විදර්ශනා භාවනාව වඩනවා. සමත විදර්ශනා වඩනවා. අපේ ලංකා හදන මලියදේව මහරහතන් වහන්සේ ග්‍රන්ථ ශීර්ෂයෙන් ඉගෙන ගන්න අතරතුරේදී තමයි නිවන් දැකින්නේ තුන්වෙනි වස්සානේදී. ඊළඟ කතාව තමයි සමත ශීර්ෂයෙන් කියන්නේ දවසම වැඩිපුරම වඩන්නේ සමත භාවනාව ධානවලට සමවදිනවා, බුදු වුණ වඩනවා, නිතරම ඒක වඩලා දවසේ යම් වෙලාවක් විදර්ශනා වඩනවා. ඒ ප්‍රමාණයේ ශක්තිය කරගෙන නිවන් දකින්න බොහෝ ස්වාමීන් වහන්සේ මෙහෙම වැඩලා තිනවා. ඊළඟට තමයි විදර්ශනා ශීර්ෂයේ දවසම විදර්ශනා වඩනවා. දැන් ඔය පාවක් වගේ භාවනා මධ්‍යස්ථාන විශේෂයෙන් සමතේ දිගටම වඩනවා. ඉතින් සාමාන්‍යයෙන් සමතේ වඩලා විවිධ විදර්ශනාවත් වඩනවා කලින්. දැන් අපි මහා සී කියන වගේ මෙඩිටේෂන් සෙන්ටර්ස් වලට ගියාම දවසම විදර්ශනා වඩන දෙනවා සෑම ඉරියව්වකම. ඒ වගේ කවුරු හරි දිගටම විදර්ශනා වැඩුවොත් ඒකනොත් නිවන් දකින්නට පුළුවන්. හව 6 වෙනි එක තමයි නව කර්ම ශීර්ෂය. නව කර්ම ශීර්ෂයෙන් කියලා කියන්නේ විහාරයේ ඉදිකිරීම කරනවා, විහා ඊට පස්සේ සිවුරු මැසීම්, කඳු පෙවීම ආදී කෘත්‍ය,
ගොඩනැගිලි ඉදිකිරීම වගේ කෘත්‍ය මේවා කුසල හිතෙන් යම් කෙනෙක් කරනවා නම් සංඝයා වෙනුවෙන් අනුන්ට උපකාර කිරීම වශයෙන් ඒ වෙලාවේදී කෙලෙස් හට ගන්න තියෙන ඉඩ අඩුයි. ඒක පරිස්සමෙන් කරන්න ඕනේ. මේ හැම එකක්ම පරිස්සමෙන් කරන්න ඕනේ. තමාට මානිය තියෙන්න පුළුවන්. ඒ වගේ කෙලෙස් වලට ඉඳ ඉගෙන ගත්තා කියලා මානිය තියෙන්න පුළුවන්. විදර්ශනා භාවනා කරන කෙනෙක් සංඝයාට උදව් කරන්න තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ ඒක හට ගන්න පුළුවන් කෙලෙස් ඔක්කොම ගානට බැලන්ස් කර කර මේ ක්‍රමයට යනවා නම් හැබැයි හැමෝම විදර්ශනා වැඩි යුතුයි. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් පළවෙනි වස්සානේදී වස් එකක් වගේ වෙනකොට හෝ වසක් නැතු වෙනකොට සිවුරු වරයන්න හිතනවා. ඊළඟ ස්වාමීන් වහන්සේ ගාඩ ගුරුවරයා ගාවට ගිහින් මේක කියන්න ඕනේ කියලා පැත්තකටලා බොහොම උකටලි වෙලා ඉන්නකොට නිකන් මූණ එල්ලගෙන වගේ ඉන්නකොට ගුරුවරයා අහනවා මොකද කියලා. ස්වාමීනි මට දැන් එපා වෙලා අපිට ගෙදර යන්න ඕනේ. ස්වාමීන් වහන්සේ මොනවත් උපදෙස් දෙන්නේ නැහැ කියනවා මම හරි මහලුයි මට කුටියක් අරන්. ඊපස්සේ ගුරුවරයා කියපින්ද නොකර බැරි හින්දා ගිහිල්ලා කොහොම හරි කුටිය හදලා තින් බොහොම මහන්සි වෙලා ගල් හොයන්නට ඕනේ වැඩි හොයන්නට කුටි හදනකොට දන්නවනේ මේක ලේසි නෑ නේ. ඒක ගොඩාක්ෙදි මහන්සි වෙලා මාස ගාණක් අරගෙන කුටිය හදනවා. හදල ඉවරලා දැන් ඉතින් හොඳටම ලස්සනට පොලව සකස් කරලා සම කරලා හදලා ගුරුවරයා ගාවට ගිහින් ස්වාමීනි කුටිය හදලා ඉවරයි. ඉතින් ගුරුවරයා කියනවා එහෙනම් ඔය ඇත්තනේ මේක මට හැදුවේ. ඔය ඇත්තම පළවෙනි දවසේ පරිබෝ. හැබැයි උපදේශයක් ලැබෙනවා උන්වහන්සේ يعني ඒ කාලෙදි යම් යම් දේවල් ප්‍රගුණ කරන නිකන් නෙවෙයි ඒ කුටි ආදී සෙනසුන් හදනකොට උන්වහන්සේ යම් යම් දේවල් ඒ වගේ සූත්‍ර ආදී සජ්ජහායනා කරන්නට ඕනේ භාවනා කරන්නට ඕනේ විවේක වෙලාවට. ඊට පස්සේ දැන් ගුරුවරයාගේ යුතුකම ඉෂ්ට කරා. ඊට පස්සේ කාලයක් තිස්සේ භාවනාත් වැඩුවා. අර නව කර්ම කරනකොට දැන් සූරුවරයනේ කමතකුණා කුසලසිත වැඩුණා. අන්න කුටියේ ඉඳලා එදා රෑ කුටිය ඇතුළට ගිහින් ඉඳගත්තම පුදුම සතුටක් ඇති වුණා. මම ගුරුවරයාගේ යුතුකම ඉෂ්ට කරා. ඊට පස්සේ ප්‍රීතිය ආවා. ප්‍රීතිය විස්කම්මණය කරා. දැන් ධර්ම කොටස් ටික දන්නවා. විදර්ශනාව තේරෙනවා. විදර්ශනාව වල එළියට ආවේ රහත්. සූරුවරයල යන ගියපගෙන රහත් වෙලා තමයි එළියට ආවේ. නව කර්ම ශීර්ෂයෙන් නිවන් දැකීම කියන එකල දීපු උපමාව. හත්වෙනි කොටසක් ඉන්නවා. මේ හත්වෙනි කොට සාමාන්‍යයෙන් අපි වගේ ආයතන වලින් දක්වන්නේ. ඒ කියන්නේ සුද්ධ සත්වය කියලා කියන්නේ. සුද්ධ සත්වයන්ගේ නිවන් දැකීම. උදාහරණය මහා කාශ්‍යප බද්ද කපිලානි. දෙන්නා බ්‍රහ්ම ලෝකෙඳලා ආවේ අඹුසැමි යුවලක් වෙලා හිටියත් කාම රාගය උපදවා ගත්තේ නැහැ. පිරිසුදු සත්වයන ලෙස වාසය කරලා මහාන වෙලා ඒ කැලස් උපදවන්න නැතුවම අරිහත්ත්වය සාක්ෂාත් කරලා දෙන්නවා. ඉතින් ඒ නිසා මේ තමයි නිවන් දකින්න තියෙන ක්‍රමවේද. ඊට පස්සේ අපි ආයසුන් අහපු ක්‍රමයට අපි යම් කිසි ක්‍රියාවක් කරලා ඒක විදර්ශනාව දැන් මේ වලින් තමයි අපිට තියෙන්නේ. ඒ කියන්නේ අපි ඉගෙනගෙන ඒ ගිහිල්ලා ඉගෙන ගත්ත අවස්ථාවේ පහළ වෙච්ච නාම රූප ධර්ම විදර්ශනා කරන්න පුළුවන්. ඒ විදර්ශනාවට වැටෙනවා. ඊට පස්සේ බුදුරණාහි කියලා දිනවනේ චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුස්සරිතා හෝති කියලා සති සති නේකප් නේපක්කේ ගැන කතා කරන්නේ. අටුවා විස්තර කරන්නේ මෙහෙමයි. චිර කතම්පි චිර බහ බොහෝ කලින් කරපු අතුපතු ගෑම් ධර්මදේශනා කිරීම ආදී සිහි කරන්න ඕනේ භික්ෂුවක්. හැබැයි සිහි කරන්න ඕනේ විදර්ශනා ප්‍රඥාවෙන්. කෙසේද? ඒ වෙලාවේ පහළ වූ නාම රූපයෝ ඒ තැනම නිරුද්ධ වුණා. ඒවා මෙතනට ආවේ නැහැ. සත්වයක් නෙවෙයි, පුද්ගලයෙක් නෙවෙයි, ආත්මයක් නෙවෙයි කියලා Taman කරපු ක්‍රියාවන් විදර්ශනා සම්ප්‍රයුක්ත සිතෙන් අරමුණු කරන්න ඕනේ විදර්ශනා ශේෂය. ඒක නාටකර්ම ධර්මයක්. ඒ නිසා තේරවාදීන්ගේ හැටියට ඒ කරපු ක්‍රියාවන් ඒ තැනම ඊට පස්සේ කරන වෙලාවෙත් විදර්ශනා කරන්න පුළුවන් කරලා අවසන් වෙලා විදර්ශනා කරන්න